දැන් ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ භාගික දෝෂය ප්‍රතිශත දෝෂය. දැන් භාගික දෝෂය කියන්නේ මොකක්ද කියලා මම ඉගෙන ගමු. ඊට පස්සේ ප්‍රතිශත දෝෂය ඒකේ පහසු මේක ඉගෙන ගත්තට පස්සේ පහසුවෙන් ප්‍රතිශත දෝෂය ඉගෙන ගන්න පුළුවන්. භාගික දෝෂය ප්‍රතිශත දෝෂය. අපි මුලින්ම නිදාන කතාවක් ඉගෙන ගන්න කලින් මේ තියරි කියන්නේ තියරි මොකක්ද කියන්නේ කියලා බලලෙමු. ඊට පස්සේ අපි මතක තියාගන්න ක්‍රමය ඉගෙන ගමු. මුලින්ම බලන්න හොතේ අපි ගත්ත පොතක් मीटर को दूर भाविता कल मणिना इतकोट मीटर को मित्र बिंदु मित्र मिलीमीटर इतना कूड़ा पोत्पिंच मित्र मीटर को मिलीमीटर देख मे मिलीमीटर वाकरा मे मिलीमीटर तून मे मिलीमीटर हतर दंपते यम कनेक्ट मे पोते दिग एक्को किनवा तुनाई मिलीमीटर गील एक्को किनवा हतराई मिली मीटर गीला इतना तीन देता मैं पुते और हर कहीं खतरा मिलीमीटर क्यू या मेन हेम ईज फो प्रमाण दोष करना और हर कहीं पुते पोते मिलीमीटर तुनाई के क्यू या मेन मे प्रमाण ईज थ्री प्रमाण दोष करना एक पुते मीटर को मे मिलीमीटर कुड़ा मेन मणिन बेरी अपी ईज थ्री टर्ज फोर टर् मे आई हे मिलीमीटर वाडा නමුත් අපි මේ දෙන්නාම ගේ මැක්සිමම් අගය එර මැක්සිමම් සමානයි 1 මිලිමීටර කියලා ගන්නවා. එතකොට පුතේ මේ 1 මිලිමීටර කියන්නේ අපි අපේ මිනුම් උපකරණයේ අවම මිනුම මීටර කෝදුවට 1 මිලිමීටර උනාට පුතේ ඒක වෙනත් මිනුම් උපකරණ වෙනදී අවම මිනුම වෙනවා. මේ මෙතන තියෙනවා ඒක. හරි පොඩි අදහසක් ගන්න මේ මොකද්ද කරන්න යන්නේ කියලා. එතකොට පුතේ අපි පොත් 10ක් තියලා මැන්න अंतिम मे इट इराक समपात पोते दार इराक समपात नोय मे दोषे हेतुटना अपट सिद्धवा मेन मेह मे इरा मून दिन्न मे इरा कुडाय नम अपट करणा कुडा मेनु मणि बल हिंद पुते अभी करण दे तमाय अभी मेन मे इराक कुडाम मेनुमट समान मे उड लियलती मे करपु वरद वरदे मैक्सीम वरदे लोकुम प्रमाण मे लियलती हरिनांग हटियट मेव तमाय එන්නෝන නමුත් කරන් දෙයක් නෑ යෝ පයින් බැරි පොඩි යගෙන හින්දා අවමිනුවට තර පොඩි හින්දා අපි මෙතෙන්ට අවමිනුම් පාවිච්චි කරලා දිනවා අවස්ථා දෙකේම ඊට පස්සේ අපි හිමීටි ඉගෙන ගමු දැන් පුතේ අපි හිතමු කවුරු හරි දරුවෙක් මේ පොත පොත මීටර පොදු භාවිතෙන් දිග මැනලා එයා ගත්ත රීඩින් එක 4 මිලිමීටර කියලා එතකොට පුතේ මෙතන මිලිමීටරය අය 4 දෙනෙක් ඉන්නවා මිලිමීටරය අය 4 දෙනෙක් ඉන්නවා එතකොට පුතේ මේ හතර දෙනාම එකතු වෙලා සිදු කළ මුළු වැරද්ද හතර දෙනාටම මුළු වැරද්ද අවම මිනුම මේක හැටියට නම් 1 මිලිමීටර මේ හතර දෙනාම එකතු වෙලා කරේ අවම මිනුමක දෝෂයක් එහෙනම් මේ හතර දෙනෙන් එක්කෙනෙකුට මේ මිලිමීටරේ සමානව බෙදිලා යන්න ඕන එක්කෙනෙකුට වැරද්ද බලන්න අන්න එහෙම පුතේ එක්කෙනෙක් මේ ලබාගත් පාඨාංකයෙන් එක්කෙනෙකුට මුළු දෝෂයෙන් කොච්චර පංගුවක් බෙදිලා එනවද කියන එක තමයි පුතේ භාගික දෝෂය කියන්නේ. එතකොට අපි මේ පොත මැනීමේදී සිදු කරපු මුළු වැරද්ද තමයි මේ තියෙන්නේ මුළු උපරිම දෝෂය වැරද්ද කියන එක මුළු උපරිම දෝෂය ඒක තමයි මේ තියෙන්නේ අවම විනුම කියලා. එතකොට ඒක හතර දිනක එකතු වෙලා තමයි මේ දෝෂය කරේ. එහෙනම් එක්කෙනෙකුට දෝෂය 1 මිලිමීටරයකට දෝෂයට තමයි අපි භාගික දෝෂය කියන්නේ. එහෙනම් අපි ලබාගත් පාඨාංකයෙන් ඒකීය පාඨාංකයක් සඳහා සිදු කරන දෝෂයට අපි භාගික දෝෂය කියනවා. පැහැදිලි පුතේ? මෙන්න මේක තමයි මේ තීරිය පිටපස්සේ මේ තීරිය පිටපස්සේ අපි ඉගෙන ගන්න ඕන දේ එකට තියෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන අනුව මම මේකට ආදේශ කරොත් උරන මේ වීඩියෝ ක්ලිප් එක නවත්තනවත් බලන්න පුතේ දැන් මම මේක මෙපුවා මෙතන ඇතුල යනවනේ අපිට දැන් මේක ස්ක්‍රීන් එක පොඩි හින්දා බෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන් ප්‍රමාණය පොඩි ඒ තේින්දා අර මේ අපහසුතාව හමුවේ ඒවට ක්‍රම හොයා ගන්න හරි දැන් බලන්න පුතේ මේ උදාහරණයට ගත්තොත් අපි කරන විශාලම දෝෂය අවම මිනුමක් වෙනවා අපි කරන දෝෂයේ විශාලම අගය අපි කරන විශාලම දෝෂය මේ අපි කරන දෝෂයේ විශාලම අගය මිලිමීටර එකක් වෙනවා ලබාගත් පාඨාංකය 4 මිලිමීටර වෙනවා. ඊට පස්සේ මේක එනවා
මේක 1 4 බිඳුව 0 2 5 මිලිමීටර් මිලිමීටර යට මේකට පුතේ සිංහල අර්ථයක් තියෙනවා වචනෙන් කියනවා නම් මිලිමීටරයක් මැනීමේදී මිලිමීටර 0.25ක දෝෂයක් ගන්නවා මේ මුළු දෝෂයෙන් මේ එක්කෙනෙකුට 0.25ක ද�ෝෂයක් බෙදලා එනවා මෙයාට 0.25 මෙයාට 0.25 මෙයාට 0.25 ලබාගත් පාඨාංකයෙන් ඒකීය පාඨාංකයක් කියන්නේ ඒ පාඨාංකයෙන් ඒකීය ප්‍රමාණයක් 1 මිලිමීටරකට මේ මුළු දෝෂයෙන් බෙදලා එන පංගුවට තමයි අපි මොකක් කියන්නේ භාගික දෝෂය කියන්නේ එතකොට පුතේ ප්‍රතිශත දෝෂය කියන්නේ අර රූප මේ මෙතනට පැහැදිලි මෙතන අනුව දැන් භාග දෝෂය කියන්නේ අවම මිනුම් බෙදීම ලබාගත් පාඨාංකය ප්‍රතිශත දෝෂයදී වැඩි වෙනසක් කරන්න දෙයක් නැහැ අවම මිනුම ලබාගත් පාඨාංකය බෙදුවා කියන්නේ මේ භාග දෝෂයදී මේදී නේද භාග දෝෂය මේක වැඩි කරන්න 100%න් පර්සන්ටේජ් එක ගන්න ඒ කියන්නේ භාගික දෝෂයේ පර්සන්ටේජ් එක ගන්න එක තමයි අපි ප්‍රතිශත දෝෂය කියන්නේ හරි පුතේ එතකොට මේ තමයි අපි ඉගෙන ගන්න ඕන තියරිය ප්‍රතිශත දෝෂ භාගික දෝෂ සම්බන්ධයෙන් දැන් මේක හැමදරුවම වගේ උත්සාහ කරන්නේ කටපාඩම් කරලා තියාගන්න. ඒතර පුතේ ඒක අසාර්ථකයි. ඔයාගෙන් අහුවාම ප්‍රතිශත දෝෂය මොකද්ද? භාගික දෝෂය මොකද්ද කියලා ඔයාගෙන් අවමිනු බෙදීම ලබාගත් පාඩම්ක. ඒක කොහෙන්ද එන්නේ? ඇයි එහෙම එන්නේ? මම දන්නේ නැහැ. එමුනා පුතේ අලුත් ප්‍රශ්නයකට මුහුණ දී ගන්න ඔයාට අමාරු වෙනවා. ඒ හින්දා අපි මේකට මේක අපි ස්වභාවික සංසිද්ධියක් පාවිච්චි කරලා මේ ලෝකේ තියෙන මතක තියාගන්න උත්සාහ කරමු. දැන් පුතේ මේකෙ මෙහෙම දෙයක් තියෙන්නේ. මේක එන නම් ගම් පදවි තනතුරු මනං කල්පිතයි නැත්තම් මේ මේ මගේ කතාවෙන් ඉඳ කාට හරි දෙන්න පුළුවන් මේවා මනං කල්පිතයි අපි මේ තියරි ඉගෙන ගැනීමම වාස් පාවිච්චි කරන උපමා කතාවක් නේද මේ කාටවත් මඩ ගන්නවත් එහෙම කරන්න කරපු දෙයක් නෙමෙයි රයිට් බලා ගන්න දැන් පුතේ ග්‍රාමසේවක මහත්තයා කොරෝනා වලින් අනාථ වෙච්ච මිනිස්සුන්ට රුපියල් 5000 බෙදන්න යනකොට ආණ්ඩුවෙන් හම්බෙච්ච සල්ලි සාක්කුවෙ දාගෙන යනවා. මේ ග්‍රාමසේවක මහත්තයා කන්නාස ටොපියක් තියනවා ඒක 75යි. ඒක 75යි. හැබැයි කඩේ සත ගණන් නැති හින්දා කොහොමත් රුපියලක් වියදම් වෙනවා. ඒක රුපියලක් තමයි කොහොමත් දෙන්නේ. ඉතින් එයාගේ පොත්පත්වල ලියාගනිද්දී එයා රුපියලක් වියදම් වුණා කියලා තමයි ලියාගන්නේ මොකද මේ වගේ ප්‍රමාණයක් වියදම් කරන්න බැරි හින්දා. දැන් ඔන්න පුතේ ග්‍රාමසේවක මහත්තයා අද කරපු දේ තමයි අද එක ගෙදරටයි ගියේ. දවසම පාවිච්චි කරලා එක ගෙදරයි වාගත්තේ 5000 බෙදන්න ඕන. එතකොට පුතේ ග්‍රාමසේවක මහත්තයා කරන්නේ භාගික දෝෂය දැන් එක ගෙදරට බෙදුවත් ගෙවල් 10කට බෙදුවත් දවසට එයා ටොපියක් කනවා. මේ 75ක් වියදම් වෙනව කොහොමද? හැබැයි 75 ලියන්න බෑ මොනවා කරන්න වෙනවද අපට රුපියල ලියන්න වෙනවා මොකද 75 කරන්න විදිහක් නැහැ අපි භාවිතයෙන් දින රුපියල් දැන් සත ගණන් නැති ඉඳ අපිට රුපියල ලියන්න වෙනවා එතකොට ග්‍රාමසේවක මහත්තයා රුපියල් 5000ක් අද බෙදුවා රුපියල් 5000ක් බෙදුවා දැන් බලන්න පුතේ මෙන්න මේ රුපියල රුපියලයි 2යි 3යි 4999යි 5000යි මෙතන රුපියල ඒවා 5000ක් තියෙනවා රුපියල ඒවා 5000ක් තියෙනවා එතකොට පුතේ ග්‍රාමසේවක මහත්තයා කරපු සොරකම රුපියලයි නැත්නම් අපි වියදම කියන ගමු රුපියලයි එතකොට එක බෙදපු එක රුපියලකට බෙදපු රුපියල් 5000ටම දෝෂය රුපියලයි එන එක රුපියලකට දෝෂය මේ රුපියල මේ හැම එක්කිනාටම සමසේ බෙදිලා යනවා හැමෝම මේ මේ රුපියල් 5000න්මනේ මෙයා රුපියලක දෝෂයක් කරේ එතකොට එක්කෙනෙකුට එන්නේ දෝෂය 5000න් එකයි මේ රුපියලට දෝෂය 5000න් එකයි මේ බෙදපු රුපියලට දෝෂය 5000න් එකයි මේ බෙදපු රුපියලට දෝෂය 5000න් එකයි අන්තිම රුපියලට දෝෂය 5000න් එකයි එතන මුළු 5000ටම දෝෂය රුපියලයි එහෙනම් පුතේ මේ 5000න් එක කියන්නේ ග්‍රාමසේවක මහත්තයාගේ භාගික දෝෂය ඊට පස්සේ මේ ඩේ 1 ඒ ඩේ 1 එතකොට පුතේ දැන් ඩේ 2 වලදී මෙන්න මේකයි ඩේ 2 මෙතෙන්දි පුතේ ග්‍රාමසේවක මහත්තයා දැන් කල්පනා කරනවා මම ටොපික් කන ආණ්ඩුවේ සල්ලි වලින් ඒ හින්දා මට ගෙවල් කිහිපයක් ඔයාලා බෙදන්න නැත්තම් මේ පව ටිකක් අඩු වෙලා යයි කියලා දෙවනි දවසේ හිතාගත්තා ගෙවල් කිහිපයකට බෙදන්න ඕන කියලා දැන් පුතේ ගෙවල් 1කට බෙදුවත් ගෙවල් 100කට බෙදුවත් ගෙවල් 10කට බෙදුවත්
ග්‍රාමසේවක මහත්තයා මොකද කරන්නේ එක ටොපියක් කනවා එහෙනම් කීයක් වැය වෙනවද 75ක් වැය වෙනවා 75 ලියනවද නෑ නෑ 75 ලියන්න බෑ අපි පාවිච්චි කරන ගුඩාම විනුම ලියන්න ඕනේ අපි ගුඩාම පාවිච්චි කරන සල්ලිය රුපියල දැන් එයා කළ දේ තමයි පුතේ එයාට දැන් දුක හිතිලා එයා බෙදනවා ගෙවල් දෙකකට එක ගෙවල් 10කට එතකොට ගෙවල් 10කට බෙදුවාම එයා රුපියල් 50000ක් බෙදනවා දැන් 5000 බෙදුවත් 50000ක් බෙදුවත් පුතේ එයා මෙන්න මේ කරන වැරද්ද රුපියලම තමයි 75 තමයි නමුත් ඒක රුපියලයි ඉන්නේ දැන් පුතේ මේ තීන රුපියල බෙදිලා යන්නේ 50000ක් අතරේ එතකොට මේ රුපියල් 50000ට ම දෝෂය එකයි එහෙනම් 1 රුපියලකට එන්නේ ඒ රුපියලෙන් 50000ෙන් පංගුවයි බෙදපු 1 රුපියලකට බෙදපු 1 රුපියලකට එන්නේ දෝෂය 50000ෙන් පංගුවයි මුළු 50000ට මෙයා කරපු දෝෂය රුපියලයි එහෙනම් 1 රුපියලකට දෝෂය එන්නේ 50000ෙන් 1යි එහෙනම් 1 බෙදීම 50000 එක බෙදීම 50000 වැඩි කිරීම 100 100 බිංදු දෙකක් කැපිලා ගියා 500න් එකයි එයාගේ පර්සන්ටේජ් එකයි 500න් එකයි 100ට එහෙනම් පුතේ අපි බෙදපු 1 රුපියලක් ඇතුලේ සොරකමෙන් කොච්චර පංගුවක් ගබඩා වෙලා තියෙනවද කියන එක තමයි පුතේ භාගික දෝෂය කියන්නේ භාගික සොරකම පැහැදිලිද මොකද්ද මේ භාගික සොරකම කියන්නේ අපි බෙදපු සල්ලිවල ඒකී යාගයක් එහෙම නැත්නම් රුපියලක් ඇතුලේ අපේ සොරකමෙන් කොච්චර පංගුවක් ගබඩා වෙලා තියෙනවද කියන එක තමයි අපි භාගික දෝෂය කියන්නේ පැහැදිලිනේ ඕක තමයි පුතේ නිදාන කතාව අර ඩවුට්ස් පොතට දාලා තියෙන ලොකු ළමයි පොඩි ළමයි ෂෝට් නෝට් පොතට දාලා තියෙන දැන් පුතේ මම නැවතත් මතක් කරනවා මේක මේ ග්‍රාමසේවකව කෙනෙක් කරපු දෙයක් නෙමෙයි මේ කියන්නේ යන්නේ ග්‍රාමසේවකව විශේෂ නැත්තම් මේක හිතට අමාරු කරගන්න මම මේක පාවිච්චි කරාට මම කිව්වා මේ තනතුරු පදවි නම්ගම් සියල්ල මනම් කල්පිතයි කියලා අපි මේ තියරි කොට දා ගන්න විතරයි මේක පාවිච්චි කරන්නේ රයිට් දැන් මේකට පස්සේ පුතේ අපි ඉගෙන ගන්න ඕන මේක අපි නිදාන කතාවේ මතක තියාගන්න හරි එතකොට මේකේ දෙය තමයි අවම මිනුම මිලිමීටරයයි අපි මිලිමීටර 5000ක පාඨාංකයක් ගත්තනම් අපිට එනවා පුතේ 5000න් එකයි කියලා භාගික දෝෂය. ප්‍රතිශත දෝෂය අපිට එනවා පුතේ මෙගාපෝස් ගේම වැඩි කරන්න ඕනේ හින්දා 5න් 1යි නැත්නම් 0.2යි දසන් කියලා. පැහැදිලිනේ? 5000න් එකයි 50න් එකයි 0.2යි දසන් 0.2යි 2යි. ඔන්න පුතේ භාගික දෝෂය ප්‍රතිශත දෝෂය කියන දෙකම ඉගෙන ගන්න. පැහැදිලිද? තවදුරටත් ගැටලුවක් තියෙනවා නම් මේ වීඩියෝ ක්ලිප් එක පුතේ ආපහු ආපහු අහන්න. පැහැදිලිද? දැන් මේක කලබලෙට නිකරන්න. හරි අපි ඉතාල කුඩා වෙලාවකින් ඔයාලට පොඩි ඩේටා ප්‍රමාණකින් බලා ගන්න ඕනින්ද මේක කලබලෙට කරන්න. එතකොට පුතේ දෙය තමයි ඔයා මේක නවත්ත නවත්ත කිහිපවතාවක් බලන්න. එතකොට ඔයාලට භාගික දෝෂය අල්ල ගන්න පුළුවන්. හරි. මේක ලියා ගන්න ටක් ගන්න.